අද දවසේ අපි කතා කරනවා අමරාවතී කලාව. හරි, අමරාවතී කලාවට එන්න කලින් ඉන්දියා කලා ඉතිහාසයේ කලා යුග කීපයක් තියෙනවා. හරි, දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න. ඉන්දියාවේ අමරාවතී කියන්නේ ගොඩාක් යුග ටිකක් අහු කරගෙන අවසාන භාගයේදී නිර්මාණය වෙච්ච කලා යුගයක්. හරි, එතකොට ඊට කලින් තිබ්බ යුග කීපයක් කියන්න මට දන්නවනම්. අමරාවතී කලාව ඉන්දියාවේ ඒක නිර්මාණය වෙන්න බලපාපු තව යුග කීපයක් තියෙනවා. ඒ ටිකක් දැනගෙන ඉන්න ඕන. මතකද කාට හරි? මැඩම් අර ඉන්දුනින්න අශෝක යුගය, අර මතුරා, ඊට පස්සේ අමරාවතී. හරිනේ. එතකොට දැන් ඉන්දියාවේ ඔයාලා දන්නවා ඉන්දුමින්න ශිෂ්ටාචාරය නේද? එතකොට ඉන්දුනින්න ශිෂ්ටාචාරය බිහිවීමත් එක්ක මිනිස්සු සංවර්ධනය වෙලා හිටියේ නැහැ. දැනුමෙන් කිසිම දෙයකින් සංවර්ධනය වෙලා හිටියේ නැහැ. එතකොට ඉන්දුනින්න ශිෂ්ටාචාරය ඉන්දියාවේ බිහි වුණාම හරි ඉන්දුනින්න හරි පේන හරි ඉන්දුනින්න ශිෂ්ටාචාරය ඉන්දියාවේ බිහි වුණාම මිනිස්සු කිසිම දෙයකින් සංවර්ධනය වීම වෙලා තිබිලා නැහැ. ඊට පස්සේ අශෝක අධිරාජ්‍ය ආරම්භ වෙනවානේ නේද? අශෝක අධිරාජ්‍ය ආරම්භ වුණාම ඉන්දුනින්න ටිකක් يعني සෑහෙන කාලයක් හරි ඉන්දුනින් ඔයාලගේ කලා ඉතිහාස පොතේ තියෙන ඔය යුග ටික ඉදින්ද කෙටියෙන් මම කියන්න. ඉන්දුනින්න ශිෂ්ටාචාරයේ කලාකෘතියන් ඔයාලට කතා කරනවා නේද? එතකොට ඒවා තියෙනවා එක එක කලාකෘති තියෙනවා ඉන්දුනින්නේ ඔය පවන්ද රූපය නේද? එතකොට ඉන්දුනින්නේ තියෙන ඒ ශිෂ්ටාචාරවල ආකෘතියේ වාස්තු විද්‍යාව කතා කරනවා. හරි, ඒ කතා කරලා ඇවිල්ලා මිනිස්සු සංවර්ධනය වුණාට පස්සේ අශෝක යුගයක් ආරම්භ වෙනවා නේද? අපි ඒකට කියනවා ඉන්දීය මෞර්ය යුගය කියලා. ඉන්දීය මෞර්ය යුගය මේ පිළිවෙල යුගවල පිළිවෙල. දැන් ඉන්දීය මෞර්ය යුගයේ තමයි අශෝක ස්තම්භ නිර්මාණය වෙන්නේ. ඔයාලගේ සිලබස් එකේ තියෙන අශෝක ස්තම්භ. එතකොට එතනින් ගියාම තව ස්තූපය ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙනවා. සාංචි නේ? සාංචි නිර්මාණය වෙනවා. හරි, ඔයාලට ඕන නෝට් එකක් දාගන්න. හරි, මේ යුග ටික يعني උඹ පාඩම් ටික මම පොඩියට පැහැදිලි කිරීමක් කරන්න මෙතන. මොකද අමරාවතියට එන්න කලින් ඒ ටික දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට ඉන්දීය මෞර්ය යුගයේ අශෝක ස්තම්භ සාංචි නිර්මාණය වෙනවා. ඊට පස්සේ යුගයක් එනවා. ඉන්දීය අහලා තියෙනවද? සාතවාහන වාහන ශුංග යුග. මේ යුග වලදී තමයි නිර්මාණය වෙන්නේ සාංචි බාරුත් නැත්තම් මේ යුගයේ සාංචි නිර්මාණය වෙනවා. ඊට පස්සේ ටිකක් අර දියුණු වීමක් සිද්ධ වෙලා සාංචි නිර්මාණය වෙනවා. සාංචි තොරණ නිර්මාණය වෙනවා. ඊගාවට සාංචි වලින් පස්සේ බාරුත් ගල් වැට ආලර කතා කරනවා නේ. බාරුත් ගල් වැට දැන් මතක ඇති. හරි, බාරුත් ගල් වැට කැටයම් නිර්මාණය වෙනවා. හරිද? ඊට පස්සේ මේවා මම එකින් එක මේවා ඇතුළේ වෙනස් වීම පොඩ්ඩක් පස්සේ පැහැදිලි කරන්න. දැනට යුග ටික මතක තියාගන්න. ඊට පස්සේ ගාන්ධාර මතුරා කලාව. ගාන්ධාර මතුරා කලාව ටිකක් ස්වර්ණමය යුගයක් වෙන්නේ ඔන්න අමරාවතී කලාවේ. අමරාවතී කලාව අවසානයේ තමයි ගුප්ත කලා සම්ප්‍රදාය. ඒ කියන්නේ ඉන්දියාවේ ස්වර්ණමය යුග කියලා අපි කතා කරන්නේ ගුප්ත කලාවයි අමරාවතී කලාවයි. අමරාවතියටත් වඩා ගුප්ත කලා සම්ප්‍රදාය තමයි අර අපි කියන්නේ ස්වර්ණමය යුගය. ඒ කියන්නේ බුදු පිළිම නිර්මාණය, වාස්තු විද්‍යාව මේ හැම එකකම දියුණුවක් ඇති වෙන්නේ ගුප්ත කලා සම්ප්‍රදාය තුල. හරි, එතකොට අද අපිට තියෙන්නේ මේක කතා කරන්න. එතකොට අමරාවතී කලාව ගැන මම අද විශේෂයෙන්ම කතා කරන්නේ පාඩම අහලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය අඩුයි ගිය ඔයාලා බලන පාස් පේපර් වල ගිය. එතකොට 2022 2023 2022 මෞර්ය බාරුත්. හරි, මෞර්ය බාරුත් කියන එක ගැන අහලා තියෙනවා 23. හරිද? ඊගාවට පල්ලව කලා සම්ප්‍රදාය වෙරළේ දේවාලය ගැන අහලා තියෙනවා 23 ගැන ගිය අවුරුද්දේ. එතකොට 22 අහලා තියෙනවා ඊට කලින් අවුරුද්දේ සාංචි බාරුත් චෝල පල්ලව. හරි, 21 අහලා තියෙනවා ආය සාංචි අහලා තියෙනවා අශෝක අජන්තා ගාන්ධාර මතුරා. හරිද? එතකොට ওই ළඟ අවුරුදු 21 22 23 අවුරුදු වල ගාන්ධාර මතුරා සාංචි බාරුත් ඔන්න ඔය ටික තමයි අහලා තියෙන්නේ. හරි, එතකොට අමරාවතිය ගැන අහලා තියෙන ප්‍රමාණය අඩු. එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් මේ පාර අමරාවතියෙන් යම් කිසි ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා නේ. එනිසා හොඳට ඒ ගැන පොඩ්ඩ අවධානයෙන් ඉන්න. ඊගාවට 2020 තමයි අමරාවතිය ගැන අහලා තියෙන්නේ. හරි, ඊට පස්සේ ගොඩාක් අවුරුදු ගාණක් පස්සට ගිහිල්ලා
ආය අහලා තියෙනවා 2016. හරි සම්පූර්ණ ප්‍රශ්නයක් අහලා තියෙනවා අමරාවතියේ නාගార్జున කොණ්ඩ පූජා භූමියේ තියෙන කැටයම් මේ වගේම සාංචි ඒගවට මොගල් රාජපුත් කලාව. හරි ඒගවට ඔයාලට අනුමාන විදියට එන්න පුළුවන් මොගල් රාජපුත් කලාව. දැන් ඉන්දියාවේ ප්‍රශ්න අතර ඔයාලට දෙන්නේ සාමාන්‍ය ප්‍රශ්න දෙකයිනේ ලියන්න. ඒ ප්‍රශ්න දෙක අතරේ 2016 පේපර් එකේ තියෙන්නේ ඔයාලා බලන්න ගිහිල්ලා නාගార్జున කොණ්ඩයි අමරාවතී සාංචි ගැන ප්‍රශ්නයක් එක ලොකු ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඊට පස්සේ මොගල් රාජපුත් රාගමාලා චිත්‍ර ගැන අහලා තියෙනවා. එතකොට මම අනුමාන කරනවා ඒ සම්පූර්ණ ප්‍රශ්නේ ඒ තියෙන ඒ සැකිල්ල සමහර විට මේ පාර එන්න පුළුවන් කියලා. මොකද 2016 නේ අහලා තියෙන්නේ. එතකොට 2016 න් පස්සේ මොගල් රාජපුත් කලාව ගැන කිසිම ප්‍රශ්නයක් අහලා නැහැ. හරිද? ඒ නිසා මොගල් රාජපුත් කලාව ගැන පොඩ්ඩක් බලා ගන්න. ඒකත් අපි ප්‍රශ්න කතා කරද්දී කරගමු. හරි. එතකොට අමරාවතී ගැන අද හොඳට අහගෙන ඉන්න පාඩම. හරි.